ಗ್ಲಾಮರ್ ಇದ್ರೆ ಬರ್ತೀರ ಅಂತ අපි අද දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට ඇවිල්ලා මේ උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන්න ජනතා විමුක්ති මාසයෙන් තීන්දුව කළේ පසුගිය මාස 9ක් තිස්සේ අපේ රටේ අධ්‍යාපනය විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සහ මුලින්ම බිඳවැටෙමින් තිබෙන තත්ත්වයක් දිහා තවදුරටත් බලාගෙන ඉන්න බැරි නිසා. ඔබ දන්නවා මේ පසුගිය මාස 9ක කොරෝනා කාලය තුලදී මාස 5මාරත් 6කට ආසන්න කාලයක් පාසල් වසා දැමලා තිබේ. එතන මේ පාසල් වසා දැමීම නිසා අපි කවුරුත් පිළිගන්නවා කොරෝනා තත්ත්වය ඇතුලේ පාසල් අරින්න අමාරුයි. මාස දෙකක් වගේ කාලයක් තමයි පාසල් අරින්න පුළුවන් තත්ත්වයක් උනා නිර්මාණය වුණේ. අද තිබෙන තත්ත්වය අනුගතවද ඔබට පේනවා. දිනකට රෝගීන් 600 700 සමහර 800කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙද්දී අපේ රටේ පාසල් අධ්‍යාපනය තව මාස ගණනාවක් යනකම් හරියාකාරව ආරම්භ කළ පවත්වාගෙන බැරි බඩපිටාවක් ඇත්තටම ගොඩනැගිලා තිබෙනවා. එම නිසා වෙලා තින්දේ තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශාල වශයෙන් ඉදවැටලා තිබෙනවා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. පාසලක් ඇතුලේ දරුවෙට ලැබෙන අධ්‍යාපනය ගෙදරකට ලබා දෙන්න බැහැ. ඒක පැහැදිලි කාරණා. නමුත් අපි කවුරුත් දන්නවා කොරෝනාත් එක්ක පාසල් අරින්න බැහැ. ඒ නිසා අපි බලාගෙන හිටියා මේක මාස 9ක් තිස්සේ ආණ්ඩුවක් විදියට මේ බිඳ වැටෙන පාසල් අධ්‍යාපනය සම්බන්ධව මෙරට ජනාධිපතිවරයා අගමැතිවරයා ඇමති මණ්ඩලය මොකද කරන්නේ. මොකද ඔබ දන්නවා විශේෂයෙන්ම උසස් පෙළ වයස නෙමෙයි ඊට පහළ වයසල දරු දැරියන් මේවැනි අධ්‍යාපනය අරාජික අඩපණ වෙච්ච වෙලාවවලදී ඔවුන් සහමුලින් අධ්‍යාපනයේ සහමුලින්ම පිටමංගේ ඔවුන්ගේ ජීවිත නැවත ගොඩගන්න බැරි තරමට බිඳ වැටෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අපේ රට තුලත් ලෝකෙත් මේ අධ්‍යාපනය බිඳ වැටීමේ අර්බුදේ එකට උත්තර හොයාගෙන විසඳුම් හොයාගෙන ලෝක රටවල් මේකට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් අපේ රට තුල අපි දකින දේ තමයි ආණ්ඩුව පාසල් අරින්න උත්සාහ කරනවා. ඊට පස්සේ කොරෝනා නිසා ආයි අධ්‍යාපන කලාප වශයෙන් වහගෙන යනවා. ඊට පස්සේ කියනවා ඔන්ලයින් එකෙන් උගන්වන්න. ඒ නිසා අපි ජනතාවට වශයෙන් මේ පිළිබඳව අපි කල්පනා කළා සාකච්ඡා කළාට පස්සේ ගුරුවරුන්ගේ පැත්තට අපි දැක්ක දේ තමයි එකක් ඔබ අපි කවුරුත් දන්නවා ළඟදී අධ්‍යාපන බලධාරීන්ම පිළිගත්තා ඔන්ලයින් අධ්‍යාපනය ඊතරම් සාර්ථක නෑ කියන එක එකක්. ඊට පස්සේ ගත්තොත් අපි දන්නවා ඔන්ලයින් අධ්‍යාපනය කරන්න පුළුවන් ප්‍රමාණයත් නැවත ගැටලු ඇති වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ලෝකේ පුරාම පිළිගන්න එකක් තමයි පොඩි දරුවෙක්ට පොඩි මේ ටෙලිෆෝන් එකක් ඉස්සරහා තියා බලාගෙන දරුවෙට ඉගෙන ගන්න බෑ. පය පහක් පය අමාරක් ඔන්ලයින් තිබුණත් සිග්නල් තිබුණත් සල්ලි තිබුණත් පය පහක් පය පහමාරක් දරුවෙට ඉගෙන ගන්න බෑ පොඩි මේ පුංචි ටෙලිෆෝන් එකක් තියා බලලා. ඒ ඔන්ලයින් හැකියාව තියෙන. ඔන්ලයින් හැකියාව නැති අය තමයි වැඩි ප්‍රමාණයේ. ඒ නිසා අපි දැක්ක දේ තමයි මේකට අනිවාර්ය වශයෙන්ම අපි මේ රටේ වැඩිහිටියන් විදියට දෙමාපියන් විදියට පාලකයන් විදියට අනිවාර්යෙන් මේට විසඳුම් සොයාගත යුතුයි කියන. ඔබ දන්නවා අපි හොයලා බැලුවා අපේ ගුරුවරු හරහා ගුරු සංගම් හරහා මෙතන ඉන්නවා ලංකා ගුරු සේවා සංඝ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා. ඉතින් ගුරුවරුන්ගේ පැත්තෙන් ගත්තමත් ඔවුන් ඉතා පැහැදිලිව කියනවා මේ අධ්‍යාපනයේ තිබෙන විශාල ගැටලු ප්‍රමාණය. ඒ නිසා අපි පැහැදිලිව මාණ්ඩුවට යෝජනා කරන දේ තමයි එකක් පළවෙනි දේ. දැන් ඉදිරි මාස කීපයක් අපිට හරි පැහැදිලි අනිවාර්ය වශයෙන්ම අන්තර්ජාලය හරහා තමයි දරුවන් යම් ප්‍රමාණයකට උගන්වන්න වෙන්නේ. මොකද අනිවාර්යයෙන්ම අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි නොමිලි අධ්‍යාපනය. නොමිලි අධ්‍යාපනය තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මේ රටේ අවුරුදු 70ක් තිස්සේ ප්‍රතිපත්තිය. ඒ නොමිලි අධ්‍යාපනය ලබා දෙන්නේ ස්කූලට අවිල්ලද? ගෙදරින්ද කියන එක වෙනම කතාවක්. නොමිලි අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය නම් එහෙමනම් අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න තියෙන්නේ. අපි ආණ්ඩුවට බල කර කියා සින්නවා මේ නැවත කොරෝනා තත්ත්වය සමහන් වෙලා වැක්සින් ඇවිල්ලා මේක අනතුරු ඉවර වෙනකන් දරුවන්ට ලිගු කාලිනව දෙන්න බැරි නම් අඩු ගානේ කොරෝනා අවදානම තුරන් වෙන සංකල් සෑම පාසල් දරුවෙක්ටම නොමිලි අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. මොකද ඔබ දන්නවා පසුගිය මාස 9 මාස 6ක් පාසල් තිබුණේ නැහැ. ඒක පාසල් නඩත්තු කිරීම සඳහා ආණ්ඩුවට යන වියදමක් තිබෙනවා. මෙරට ජනතාවගේ ප්‍රතිසල්ලි. විදුලි බිල ඉතුරුලා තියෙනවා පාසල්වල. වතුර බිල ඉතුරුලා තියෙනවා. වෙනත් නඩත්තු වියදම් ඉතුරුලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට පැහැදිලිවම අප හරියාකාරව දන්නේ කොතරම් මුදලක් ඉතුරුලා තිබෙනවද කියලා. නමුත් හරි පැහැදිලි කෝටි 100 ගානක මුදලක් ඉතුරුලා තිබෙනවා. ඒක එය යොදාගෙන පුළුවන්කම තිබෙනවා සෑම දරුවෙක්ට. මේ කොරෝනා අනතුර පහව යන තාක්කල්
නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙයි. නිසා ඒක පළවෙනි කරුණ අපි යෝජනා කරනවා ආණ්ඩුවට ඒ කල හැකි කල යුතුයි. මොකද නොමිලේ අධ්‍යාපනය නම් ප්‍රතිපත්තිය පුළුවන් අය ඉන්ටර්නෙට් එක ඉගෙන ගන්න බැරි අය නිකන් ඉන්න කියන්නේ ආණ්ඩුවට අයිතියක් නැහැ. මොකද හරි පැහැදිලි දුරස්ථ අධ්‍යාපනය තමයි මේ වෙලාවේ කරල් තියෙන එකම මාවත. අපිට කියන්න බෑ පාසල් වල දරුවෝ පුරවක උගන්නන්න කියලා. මොකද කොරෝනා තත්ත්වය තාම බරපතල ලෙස තියෙන නිසා. දැන් පළවෙනි දේ අපි හොයනා කරන දේ තමයි අන්තර්ජාල පහසුකම් සෑම දරුවෙක්ටම නොමිල ලබා දෙන්න. ඒ අමාරු දෙයක් නෙමෙයි. ආණ්ඩු ඉතුරු කරගත්ත සල්වලිම පුළුවන්. දෙවෙනි කරුණ තමයි ලෝකෙ පුරාම මයික්‍රොසොෆ්ට් ආයතනයේ ආරම්භක සභාපතිවරයා බිල් ගේට්ස් පවා පසුගිය දවස්වල පැහැදිලි කරලා තිබුණා ඔවුන්ගේ රටවලට අදාළවත් අන්තර්ජාල අධ්‍යාපනය අසාර්ථකයි එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒකෙන් දරු ඇතුළත පරතරය වැඩි වෙනවා දරුවන් අතර අධ්‍යාපනික දුප්පත්කම වැඩි වෙනවා එතන මේ මයික්‍රොසොෆ්ට් එකේ ප්‍රධානියම කියපු දේ සැලකට ගත්තොත් මට පිළිගන්න වෙනවා අන්තර්ජාල අධ්‍යාපනය අපේ අධ්‍යාපනයේ මනෝගත්තත් එකරම් සාර්ථක නැහැ ඒකට තියෙන හොඳම විසඳුමක් තියෙන මොකක්ද ඒක තමයි විද්‍යුත් නාලිකා විද්‍යුත් මාධ්‍ය තිබෙනවා අන්තර්ජාලය යන කලිනුත් අපේ රටවල් වල යම් යම් මට්ටම් වලින් රූපවාහිනිය ගුවන්විදුලිය පාවිච්චි කරලා ඉගෙනනවා දැන් රූපවාහිනිය ගුවන්විදුලිය කියන්නේ අපේ රටේ අන්තර්ජාල ප්‍රශ්නයකට වඩා හැම ගෙදරකම වගේ තිබෙනවා ඒකට යන වියදම ඉතා අඩුයි රූපවාහිනිය මිලදී ගන්න කියපු වියදම විතරයි ඒම නිසා ආණ්ඩුවට සම්බන්ධ නාලිකා ගණනාවක් තිබෙනවා පෞද්ගලික නාලිකා රාශියක් තිබෙනවා අපි කියන්නේ පැහැදිලිවම මේ අපර විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරලා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ආරම්භ කරා. ඒ සඳහා ආණ්ඩුවට යම් ආකාරයක පිළිවයක් ගන්න පුළුවන්. සමහර විද්‍යුත් නාලිකා කැමැත්තෙන් දායක වෙන්න පුළුවන්. අපි දන්නවා දැනට යම් යම් මට්ටම් වලින් සමහර විද්‍යුත් නාලිකාවල ඉතා සුළු ප්‍රමාණයෙන් මේ අධ්‍යාපනය ලබා දීම කරනවා. නමුත් ඒ දරුවන් අතර තහවුරුලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිව ආණ්ඩුවට බල කර කියා සිටින්නේ මේක තවදුරටත් මේක යන්න දෙන්න එපා. තව අඩුම ගානේ වැක්සින් එක මාර්තු මාසේ ලංකාවට ආවා. මේ රටේ මේ වැක්සින් එක ගහලා මේක සාමාන්‍ය තත්ත්වයට එන්න අඩුම වශයෙන් අපි ඉතාම හොඳින් ප්‍රාර්ථනා කරත් මාසයකට වඩා යනවා. එම නිසා මේ මාසයත් දරුවන්ට අධ්‍යාපනය කඩාකප්පලා කරගන්න බෑ. එම නිසා අපි කියන්නේ ආණ්ඩුවට බල කර කියා සිටින්නේ මොන හරි කිය කිය ඔන්ලයින් දෙනවා නැත්නම් රූපවාහිනී මොන හරි කරනවා කියන එක නෙමෙයි. පැහැදිලිව ආණ්ඩුව බල කර කියා සිටිනවා ඉතුරු වෙච්ච මුදල් තිබෙනවා භාණ්ඩාගාරේ මුදල් වෙන් කරගෙන එක සෑම දරුවෙක්ටම අන්තර්ජාල අධ්‍යාපනය සඳහා නොමිලේ ඒ අවස්ථාව ලබා දෙන්න. දෙවැනි කරුණ අන්තර්ජාල අධ්‍යාපනය අමතර කටයුත්තක් වශයෙන් තබාගෙන රූපවාහිනී හා අනිකුත් විද්‍යුත් නාලිකා භාවිත කරගෙන ඒව මගින් දරුවන්ට අවම වශයෙන් එක වසර ඉඳලා 13 වසර දක්වා දරුවන්ට මේ අධ්‍යාපනය ලබා දෙන්න කියන බලකිරීම අරමුණු කරගෙන තමයි අපි ජනතාවට වශයෙන් අප මෙම උද්ඝෝෂණය පැවැත්වුවේ. ගෙවුණු මාස 6ෙම අපේ රටේ දරුවන් 43 ලක්ෂයකට වැඩි දරුවන්ගේ අධ්‍යාපනය සහ මුලින්ම බිඳවැටලා තිබෙනවා. ඒ ඉතාම අතලොස්සක් තමයි මේ ඔන්ලයින් අධ්‍යාපනය හරහා අධ්‍යාපනය ලැබෙමින් තිබෙන්නේ. ඒක බස්නාහිර පළාතේ ගත්තා 40-50 අතර වගේ ප්‍රමාණයක්. අනිකුත් පළාත් ගත්තට පස්සේ 120-30 අතර ප්‍රමාණයක් තමයි ඔන්ලයින් අධ්‍යාපනය හරහා දරුවෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් තිබෙන්නේ. ඒ නිසා කිසිසේත් මේක සාර්ථක නැති එකක් ලෙස අපි දකිනවා. මොකද ඒකට හේතුව තමයි දරුවන්ට මේකෙන් කියන උපකරණ නැහැ. අපේ රටේ දෙමව්පියෝ තමන්ගේ ඇඟිලිවල කරගට මතු වෙනකන් ඇඟිලි ගෙවෙනකන් නියපොතු ගෙවෙනකන් වැඩ කරලා කුලි වැඩ කරලා හොයාගන්න සොච්චම අද දවසේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට වියදම් කරන්න උන්ට හැකියාවක් නැහැ. මොකද උන් අද ඉතාමත් අමාරුවෙන් තමයි තමන්ගේ ජීවිත ගත ගහමින් තිබෙන්නේ. විශේෂයෙන්ම දෛනික ආදායම් ලබන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඔවුන් අද ජීවත් වෙන්නේ ඉතාමත් අමාරු තත්ත්වයක් ඇතුලේ. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ගේ දරුවන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමේ කිසිදු හැකියාවක් මේ දෙමව්පියන්ට නැහැ. ඒ නිසා තමයි අද අපි දෙසැම්බර් මාසේ 11 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ විදියට මේ ඉසුරුපායි ඉදිරිපිට ආරම්භ කරේ. මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ බලධාරීන්ට බල කරන්න මේ ඔන්ලයින් අධ්‍යාපනය හැම දරුවෙකුටම නොමිලේ ලබා දෙන්න කියන බලකිරීම කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි ගුරු සංගමේ විදියටත් මීට මාසයකට එකමාරකට උඩදී මේ අධ්‍යාපන බලධාරීන්ට යෝජනාවලියක් යැව්වා. මේ විද්‍යුත් මාධ්‍ය යොදාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු කරන්න අපේ රටේ රූපවාහිනිය නිසා ගුවන්විදුලි මාධ්‍ය යොදාගෙන. නමුත් අපි දකින්නේ නැහැ මේ වෙනතුරු යම් යම් වශයෙන් ඒක ආරම්භ වෙලා තිබුණත් ඒක ප්‍රසස්ත මට්ටමකට අවිලා තිබෙනවා කියලා. ඒ නිසා මේ විද්‍යුත් මාධ්‍ය භාවිත කරොත් අපි හිතනවා ඔන්ලයින් අධ්‍යාපනයට වඩා වැඩි ඉඩක් දරුවන්ට ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඒ නිසා මේ බලකිරීම කරන්න තමයි අද දවසේ අපි මේ ඉසුරුපා ඉදිරිපිට එකතු වුණේ. අපි දන්නවා මේ වතාවේ අධ්‍යාපන වැසිෂය ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා
මුදල් වෙන් කිරීම කප්පාදු කරලා තිබෙනවා 100%කටත් වඩා අඩුවෙන් තමයි ප්‍රතිපාදනය වෙන් කරලා තිබෙන්නේ. අද දවසේ අපේ රටේ ජනතාවගේ මූලිකම ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ අධ්‍යාපනයත් සෞඛ්‍යයත් තමන්ගේ ආහාර පාන ටික සපයා ගැනීමත්. ඒ නිසා ආණ්ඩුව මැදිහත් වෙලා මේ කරුණු තුන ඉටු කරන්න අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් මේ සඳහා පියවර ගත යුතුයි. ඒ බල කිරීම කරන්න තමයි අද අපි ජනතා විමුක්ති විදියට ඉසුරුපා ඉදිරිපිට මේ උද්ඝෝෂණයට එකතු වුණේ. මම කේන්ති පදින්න මම විදිහට දමාපියන් විදිහට අපි ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්නේ. 2020 වසර පුරාවටම අපේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාලයි. ඒ වගේම පාසල තුල තියෙන ඉගෙනුම් සහ ඉගෙනීම් ක්‍රියාවලිය අඩාල වෙලා තියෙනවා. නාගරිකව සුළුතරයක් දරුවෝ මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඔන්ලයින් හරහා සම්බන්ධ වුණත් ග්‍රාමීය ගම්බදව අපි දකිනවා අපේ දරුවන්ට මේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙන්න බැහැ. දෙමාපියන්ට ඒ සම්බන්ධයෙන් පහසුකම් නැහැ. ජීවිත අරගලය ඉදිරියට තියෙනවා. දරුවන්ට කෑම ටික කොහෙලා දෙන එක ලොකු අරගලයක් වෙලා තියෙනවා. ඒ ඔන්ලයින් අධ්‍යාපනයට අපේ ගම්බද දරුවන්ට යොමු වෙන්න බැරි වෙලා තියෙනවා. රජය අතින් ආණ්ඩුව සමත් වෙලා නැහැ අපේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. අධ්‍යාපනය සම්බන්ධයෙන් මහා බාර දුරව හිතන රටක් විදිහට ලංකාවේ අපි වගේ දෙමාපියෝ එකම දායාදේ අපි දරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපනය හරහා. දැනුමේ පෝෂණය වෙච්ච දරු පරම්පරාවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒත් අපේ ගම්බද දරුවෝ බොහෝම අහිංසක විදිහට අද ගේ ඇතුලේ සිර වෙලා අධ්‍යාපනයේ කිසිම දෙයක් නොලැබෙන කොහොමයක් දරුවෝ දූ දරුවෝ අද ඉන්නවා. මේ රජය සමත් වුණේ නැහැ. අපේ ගම්බදව ග්‍රාමීය විශේෂයෙන්ම නාගරිකවත් අපි දන්නවා ඇතුළට වෙන්න බොහෝ දරුවන් ඉන්නවා අධ්‍යාපනය නොලැබෙන. අපි දන්නවා විෂය නිර්දේශය ගත්තහම පාසලක් තුළ විෂය නිර්දේශය නිපුණතා මට්ටම් මේ විෂය බාහිර කටයුතු අධ්‍යාපනය සම්බන්ධයෙන් ගොඩක් කටයුතු කෙරෙන මහන්සි ගන්නවා මේ ලබා දෙන්න. මහන්සි ගනිද්දී මේ රජය සුදුතරයකට විතරක් ගුරුවරුන්ට ක්ලාස්ිනේ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්න දරුවන්ට රජයට බල කර සිටිනවා. අපි හැම දරුවෙකුටම අධ්‍යාපනය අවශ්‍යයි. මේ වසරේ අතහැරෙන මේ විෂයනේ සංඛ්‍යාව මේ වසරේ අතහැරෙන මේ විෂය කොටස් නැවත ඒගොල්ලන්ගේ ජීවිතයට ලබා ගන්න.